අද කොළඹ වෛද්‍ය පීඨයේ ආචාර සංගමේ සභාපතිවරයා විදියට මම ආවත් මම නියෝජනය කරන්නේ කොළඹ වෛද්‍ය පීඨය පමණක් නොවේ. මේ රටේ වෛද්‍ය පීඨ 8ක් තියෙනවා රජයේ. ඒ රජයේ වෛද්‍ය පීඨ 8ම එකතු වෙලා අපි දැන් සම්බන්ධ වෙච්ච කමිටුවක් හදාගෙන තිනවා. ඒකේ කැඳවුම් කරු විදියට ඒ වෛද්‍ය පීඨ 8ම නියෝජනය කිරීමේ මම සහභාගී වෙනවා. ඒ නිසා මට මදක් අවසර දෙන්න. ඇයි අපි වෛද්‍ය පීඨ ආචාර්ය වරුන් විදියට මේ ගැටලුවට සම්බන්ධ වුනේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. මම හිතන්නේ කරුණු තුනක් මත තමයි අපි මේකට සම්බන්ධ වුනේ. පළවෙනි කාරණය අපේ ලංකාවේ අධ්‍යාපනයම් ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ අනුව චිරාත් කාලයක් උසස් පෙළ කරලා විශ්වවිද්‍යාල වලට ඇතුළත් වෙන ශිෂ්‍යෝ පිරිසක් ඉන්නවා. එයිනුත් උපරිම ඉහළම මට්ටමේ ප්‍රතිපල අරගෙන වෛද්‍ය පීඨයට එන ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. නමුත් අද ගැටලුව අපේ ශිෂ්‍යයෝ අපේ වෛද්‍ය පීඨවල ශිෂ්‍යයෝ ඒගොල්ලන්ගේ ලේ පන්ති කාමර වලින් එළියට ඇවිල්ලා අද පාරට එන්න වෙලා තියෙනවා. හැබැයි අපේ වෛද්‍ය පීඨවල ගැටලුවක් හින්දා නෙවෙයි, රටට අදාළ ගැටලුවක් නිසා. ඒක අපට බලපානවා. මොකද අපේ ශිෂ්‍යෝ ඉන්නේ පාරේ, අපි කැමති නැහැ එයාට හානියක් වෙනවට. අපි කැමති අවුරුදු 5ක් ඇතුළත ඒ අය වෛද්‍යවරු විදියට පිට කරන්නට, ඒ අය මේ රටේ වෛද්‍යවරු විදියට හැමතැනම වැඩ කරනවට. ඒකයි අපේ කැමැත්ත. නමුත් දැන් ගැටලුවක් තියෙනවා. අපේ වෛද්‍ය ශිෂ්‍යයන්ට ලොකු අසාධාරණයක් සහ ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ අවස්ථාවේ අපි යටතේ ඉන්න වෛද්‍යවරු වෛද්‍ය බිල ආචාර්යවරු විදියට ඒ ශිෂ්‍යයන්ගේ කටයුත්තකට මැදිහත් වීමට අපට අනිවාර්යයෙන්ම සිද්ධ වෙලා තියෙනවා. ඒ පළවෙනි කාරණය. දෙවැනි කාරණය, අපිත් වෛද්‍යවරු. මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍ය ආචාර ධර්ම සහ වෛද්‍ය වෘත්තිය නියාමනය කිරීමේ මූලික වගකීම් තියෙන ආයතනය අපේ පාදිනේ සොහිරා මුලින් පිතා පැහැදිලිව පෙන්වා දුන් විදිහට අවුරුදු 90ක් 1926 ඉඳන් අවුරුදු 90ක් දැන් යම් ආයතනයක් ඒ කටයුත්ත කරා. නමුත් දැන් ඒකට ඉතා බරපතල ගැටලුවක් සහ තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. අපිත් වෛද්‍ය සභාවේ සමාජිකයන් වෙනවා. මොකද අපේ ලියාපදිංචි තියෙන වෛද්‍ය සභාව නිසා. ඒ නිසා දෙවැනි කාරණේ අපට ඉතා පැහැදිලිව මේ ගැටලුවට අවතීර්ණ වීමේ අවශ්‍යතාවය ඇවිල්ලා තියෙනවා. තුන්වැනි කාරණේ තමයි මේ රටේ කෝටි දෙකක් වෙච්ච මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන තත්ත්වයකට මේ රටේ සෞඛ්‍ය සේවාව පත් කිරීමට හැකියාවක් නැහැ. පුහුණුව අඩු හෝ පුහුණුවක් නැති පිරිසක් වෛද්‍යවරුන් විදියට සහ රෝගී ප්‍රතිකාර වලට අපේ රටේ ක්‍රියාත්මක වීමට හැකියාවක් තිබෙනවා නම් වෛද්‍යවරු විදියට සහ වෛද්‍ය පීඨ ආචාර්යවරු විදියට අපට පැහැදිලි වගකීමක් තියෙනවා. ඒ සඳහා යම් කිසි කටයුත්තකට අවතීර්ණ වීමට. අන්න ඒ කරුණු තුනේ නිසා තමයි අපි වෛද්‍ය පීඨ ආචාර සංගම් විදියට මේ කටයුත්තට මේ අවස්ථාවේ අවතීර්ණ වුණේ. දැන් මම පැහැදිලි කරොත් කරුණු දෙකක්. මොකද මේ මුළු කතාවෙම විවිධ පැතිකඩවල් කතා කරා. නමුත් මම හිතන්නේ මගේ ශාස්ත්‍රයට අදාළ කටයුත්තකට අවතීර්ණ වෙන එක හොඳයි කියලා. මම නියෝජනය කරන කොළඹ වෛද්‍ය පීඨය දැන් අවුරුදු 147ක් ආසියාවේ දෙවැනි පැරණිම වෛද්‍ය පීඨය. අපේ වෛද්‍ය පීඨයේ ඉන්නවා ස්ථීර ආචාර මණ්ඩලය 150කට අධික සංඛ්‍යාවක්. හැබැයි තවම අපේ එක ශිෂ්‍ය කණ්ඩායමකට ගන්න පුළුවන් උපරිම 200යි. ඇයි? ඒකයි අපි සැලකිය යුත්තේ. ආචාර්යවරු 150ක් ඉන්න ලංකාවේ තියෙන විශාලම රෝහල අනුබද්ධව තියෙන අපේ වෛද්‍ය පීඨයට ගන්න පුළුවන් වසරකට 200යි. ඒත් සමහරලාට ටිකක් අමාරුයි. පාසුකම් කියන්නේ බිල්ඩින් විතරක් නෙවෙයි. වෛද්‍ය පීඨයක මූලික අරමුණ වෙන්නේ ඒ පුහුණුව හරියාකාරව ලබා දීම. ඒ පුහුණුව හරියාකාරව ලබා දීමේදී අපි මූණ පාන ගැටළු වෙනවා. මොකද හැම වසරකම
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් අහනවා මේ අවුරුද්දේ තව 15ක් වැඩි කරන්නට පුළුවන්ද? මෙච්චර අවුරුදු 147ක් පරණ අපේ වෛද්‍ය පීඨයටත් ඒ විදිහට 10ක් 8ක් වැඩි කරගන්න බෑ අවුරුද්දකට. මොකද ඒක සඳහා වෙන නිපුණත්වයක් තියෙන ආචාර්ය මණ්ඩලය වැඩ කරන්න ඕනේ, අවශ්‍ය පාසුකම් දෙන්න ඕනේ. කොච්චර වාට්ටු තිබ්බත් රෝහලේ වාට්ටු තිබ්බ පළියට මේ කවුරුවත් පුහුණු කරන්න බෑ. ඒ සඳහා වෙන නියමිත ක්‍රමවේදයක් තියෙනවා. ඒ සියලුම දේවල් සලකලා මෙච්චර පාසුකම් තියෙන අපේ වෛද්‍ය පීඩයටත් පුළුවන් 190ක් 200ක් වගේ පුහුණු කරන්න. හැබැයි මම ඔගොල්ලෝ ගෙනියනවා සයිටම් වෛද්‍ය පීඩයට. ඕ ඒ ආයතනයේ 1900 2009 හෝ 10 40ක් හෝ 30ක් පටන් ගත්තේ. 2013 වෙනකොට එක වසරකට 350ක් 400ක් ඇතුළත් කරනවා. අනේ දෙයියනේ, මම නම් දන්නේ නැහැ කොහොමද එහෙම පුහුණු කරන්නේ. අවුරුදු 18ක් වෙන මගේ ආචාර්යවරුගේ කාලය තුල එක වෛද්‍ය ශිෂ්‍යයෙක් වෛද්‍යවරයෙක් කරා බිහි කිරීමට දාන ශ්‍රමය, කාලය, කැපවීම අතිවිශාලයි. තවමත් හරි හමං ආචාර මණ්ඩලයක් නොමැති ඒ වගේ ස්ථානයක මට නම් තේරෙන්නේ නැහැ කොහොමද වෛද්‍යවරු බිහි කරන්නේ කියලා. මට සැකයි කොත්තු බාස්ලවත් බිහි කරන්නට පුළුවන්ද කියලා. මොකද 350ක් කොත්තු බාස්ල බිහි කරන්නත් අඩු ගානේ එකට 10 දෙනෙක්ට එක ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්වත් එපා කොත්තු ගන්නු ගන්නන්නවත්. දැන් ඒ ගැටලුව අපට තියෙන නිසා අපට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය ඉදිරියට ගෙනියන්නේ මේ ආකාරයේ වෛද්‍ය පීඨ හෝ වෛද්‍ය ආයතන බිහි වුණොත්? අන්තිමට සයිබර් කඩයකටත් අපට දෙන්න වෙයි වෛද්‍ය සිසුන් බිහි කරන්න, හරි වෛද්‍යවරුන් බිහි කිරීමේ අනුමැතිය. අන්න ඒ කාරණය අති බරපතල කාරණයක් වෙනවා මේ ලංකාවේ. මට ඒක තමයි විශේෂයෙන්ම කියන්න ඕනුනේ. කිසිම පදනමක් නැතිව, කිසිම ප්‍රමිතියක් නැතුව, කිසිම වෘත්තියේ සුදුසුකමක් හා ඒ අවශ්‍ය පරිචයක් නැතුව මේ ආකාරයට වෛද්‍යවරුන් බිහි කරන්න ගියොත් මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයට වෙන්නේ මොකද්ද කියන එක අතිශය විශාල ප්‍රශ්නයක්. මම අවසාන වශයෙන් කියන්නේ, දැන් අද ඕගොල්ලෝ පෙළපාලිය කරනකොට, ඕගොල්ලෝ කොල් කොඩු දානකොට, මේ ඔක්කොම එක්කව වෙලා පාරේ ගමන් කරනකොට කළු පඩියට හිනා වෙන කොටසක් ඉන්නවා, පරිභව කරන කොටසක් ඉන්නවා, ඔච්චම් කරන කොටසක් ඉන්නවා. ඒක ඇත්ත. හැබැයි ගැටලුව තියෙන්නේ තව මේ ආකාරයට මේ ක්‍රියා පිළිවෙත ගියොත් තව කාලයක් ඇතුළත ගෙවල් ඉස්සරහා කළු පොඩි නෙමෙයි සුදු කොටි වැටෙනවා. සුදු කොටි වැටෙන්න ගත්ත දවසට තමයි මේ රටේ බහුතරයකට ඇස් ඇරින්නේ. එතකොට ඇස් ඇරලා වැඩක් නැහැ. කළු කොටි දානකොට ඇස් ඇරින්නේ නැතිවට සුදු කොටි දානකොට අරින්න ඇස් දෙකක් ඉතුරු වෙන්නේ නැහැ. බොහොම ස්තුතියි.